සමාජ සංගායනා සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා යෝ කප්ප කෝටිහි පියප්ප මෙයං කාලං කරොන්තෝ අති දුක්ඛරානි ඛේදං ගතෝ ලෝක හිතාය නාතෝ නමෝ මහා කරුණිකස්ස තස්ස කුලුනුමින් සතවිත පතල නන සෝපදරුත හෙලිකල ලොවට සිත නිතර නම දින් මුනිඳු සරණත සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අධම්මෝ ච භික්ඛවේ වේදිතම්බෝ අනත්තෝ ච ධම්මෝ ච වේදිතම්බෝ අත්තෝ ච අධම්මං ච විදිත්වා අනත්තං ච ධම්මං ච විදිත්වා අත්තං ච යතහා ධම්මෝ යතහා අත්තෝ තතහා පටිපංජිතම්බෝති හැම දිනාටම ඊතාම් පින්බර උදෑසනක් ජයග්‍රාහී දවසක් පින් පිරුණ අනාගතයක් සැනසෙලිදායක හෙට දවසක් වේවා කියලා මම ආරම්භයේදී මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා බුදුමුවින් ගලා ආ මිහිරි බණ පදය කරුත් විමසාගෙන එමගින් ජීවිතය හැඩගස්වාගෙන දහමට විනයට ඔබේ හදවත නවා තැනක් කරන්නට මේ අමා ධර්මය දැන් ඔබට ඇසෙනවා පින්වතුනි දහම පිහිටන්නේ හදවතක කාගේ හදවතේද සුගතියක පිහිටපු ඉපදිච්ච පිඤ්ඤති කෙනෙකුගේ හදවතේ තමයි මේ ධර්මය පිහිටන්නේ මේ ධර්මයේ පිහිටනකොට ඒ ජීවිතය පුදුම විදිහට සැනසෙලිදායක වෙනවා නිවුණ පහන්ුණ ජීවිතයක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ඔබට මේ අහන්න ලැබෙන්නේ ඒ තුල ඔබ ප්‍රමාණ වාසනාවන්තයි පින් බර උදාව හැක මරණය ජීවිතයට මුණ ගැහෙන්නට ඕන උතුම්ම උතුම් වාසනාව මෙලෙසින් ඔබට මුණ ගැසුණා බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් ඒ කරුණාව ලබාගෙන ඔබත් කාරුණික කෙනෙක් වෙනවා දැකීම බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියෙන් ඔබේ සිතත් මෛත්‍රී සහගත වෙනවා දැකීම බුදුරජාණන් වහන්සේගේ මහා මුදිතාවෙන් ඔබත් ඊර්ෂ්‍යා නොකරන කෙනෙක් වෙනවා දැකීම මේ ධර්මයේ තුලින් බලාපොරොත්තු වුණා මිනිසුන්ට තථාගතයන් වහන්සේ ධර්මය ලබා දී වදාලේ මිනිසු ධර්මාලෝකයෙන් ප්‍රභාස්වර වෙනවා දකින්න මිනිසුන්ගේ ජීවිතවල තියෙන දුක් නැති වෙනවා දකින්න සැබෑම සතුටේ සේයා ජීවිතයට පෙන්වලා ඒ සැබෑ සතුට ප්‍රත්‍යක්ෂයක් කොට අත්විඳින්නයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ
ඒ උදෙසා අපි තමන්ගේ ජීවිතයේ දෙස වගකීම් සහගතව හැසිරී බලන්ට ඕන. තමන්ගේම කාය වාග් මනෝ කර්ම සමුදායෙහි හැසිරීම පිළිබඳව ඉතාම වටිනා ධර්මමය ශික්ෂණයක් තමා පිළිටුවා ගන්නට ඕන. කාය වාග් මනෝ කර්ම පහළවන ආකාරය මත පුද්ගල ජීවිතයක දිනුනව හෝ පරිහානිය ලං වෙනවා. කර්ම රැස් වෙනවා කියන්නේ පින්වතුනි මේ සිතින් කයින් වචනින් කරන ක්‍රියා හොඳ වේවා නරක වේවා ඒට මතු ලැබෙනවා විපාකයක්. කර්ම රැස් වුණොත් ඒ කර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි විපාක වලට. එතකොට ඒ කර්මය කියන කාරණය ඊටාත්ම ගැඹුරු සියුම් කාරණයක්. කර්මයේ ඵලය දක්නා ඥානෙ බුදු කෙනෙකුට අසම සම ආකාරයෙන් පිහිටා පවතිනවා. ඒ ඥානය ශ්‍රාවක රහතන් වහන්සේ නමකටවත් ඒ ආකාරයෙන් පිහිටන්නේ නැහැ. කර්මයේ ඵලය දක්නා ඥානයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ අමා මිහිරි බණපද අපිට ඒ තරම්ම වැදගත් වෙන්නේ මක් නිසාද? අපේ ජීවිතත් කර්මය දායාද කරගෙන කර්මයේ පිහිටා කර්මානුරූපීව පවතින හැදෙන ඒ වගේම ජීවිතයක් නිසා. කර්මයේ දායාද කර නොගත් කිසිම සත්වයෙක් ලෝකේ නැහැ. එනිසා කර්මානුරූපී ගමනක යෙදෙන අවස්ථාවක එහෙම ගමනක යා දැන ගැනීමම කොච්චර අපි ලැබපු ජයග්‍රහණයක්ද කියලා හිතන්න. කොහෙන් හරි ඇහුණානම් අපිත් හිතුවානම් මේක මහා බ්‍රහ්මයාගේ මැවීමක් කියලා අපේ ජීවිත පිළිබඳව. එතකොට අර ඉස්සර නිම්මාන වාදී අදහසක අපේ හිත පිහිටෙවුවානම් මොනතරම් අවිද්‍යා සහගත බවක් වෙන්න තිබුණද. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ ඒ අවිද්‍යා අඳුර අපහදවත් වලින් මෙලෙසින් ඉවත් කරලා ප්‍රඥාව නැමැති ආලෝකය අපට යොමු කළා. අපි දැන් ඒ ආලෝකයෙන් ජීවිතය බලා ගන්න ඕන. පින්වතුනි ඒක අමාරු දෙයක්. අන්ධකාරයට හුරු වෙච්ච මිනිසුන්ට එකපාරට ආලෝකයක් ලැබෙනකොට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. කාලයක් අඳුරේම ඇවිද ගිය දැසක් ඇති පුද්ගලයාට එකපාරට මහා පැහැබර ආලෝකයක් වැටෙනකොට දැස් පියවෙන්න උනම් බැරි කමක් නැහැ. ඒ ආලෝකය බුදුරජාණන් වහන්සේ නම් උරන් හිරු මඩල නිසා ගැඹුරු වූ අන්ධකාරයක ගිලී හිටපු මිනිස්සු මනසට ඒ ආලෝකය ලැබුණා. සත්ව වංශයටම ඒ ආලෝකය ලැබුණා. බුදුරජාණන් වහන්සේ රන් හිරු මඩලක්සේ ඒ හිරු මඩලින් පැතිර නැගුණ රශ්මි මාලාවක් වගේ අමා ධර්මය අපේ ජීවිත වෙතාත සමීප වෙලා තියෙනවා. ඒ ධර්මය පරයාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් ජීවිතයට ගලපා ගැනීමේ අවස්ථාව තමයි දැන් අපට තියෙන්නේ. ඒක හරියට මෙහෙම දෙයක්. සෑහෙන විශාල වනාන්තරයක ඒ වල් ගස් ඉවත් කරලා මුල් ගලවලා සමීපෙන් ගලාගෙන යන ගංගාවකින් ඇලවේලි බැඳලා ඒ පොළවට වතුර ලබාගෙන ඉහළ තැනින්දම් පහළ සානුව දක්වාම ලියදි හදලා අනුපිළිවෙලින් වතුර ගසාගෙන යන සලස්වලා හැම ලියද්දකටම වතුර පිරෙනසේ ඒ ජල හැරවුම් සකස් කරලා ඒ වගේම පස් මැටි බවට පත් කරලා මඩ බවට පත් කරලා පොහොර ආදී දේ යොදලා කල්වැසි මලා වපුරලා වපුල අස්වැන්න නැත්තම් වපුල භෝග එහෙම්මම බොල් වෙන්නට සතු කන්නට නොදී එව්වා ලියලවාගෙන මුල් අල්ලන්න සලස්වලා ඒ නිග්මිතිව ඒ ගස් උස් මහත් වෙලා පහළ දරන්න සලස්වලා අස්වැන්න බොහොම හොඳ ගොයමක් සේ ලැබිලා එය කපා නෙලාගෙන බොල් පොළලා ඉවත් කරලා ඉන් අනතුරුව නිවසට රැගෙන ඇවිල්ලා දහසකුත් ආකාරයෙන් ඒ වෙනුවෙන් වෙහෙසිලා ඒ වී පොල් ඉවත් කරලා ඉන් අනතුරුව හාල් සකස් කරගෙන එව්වා ගරලා හෝදලා ඉන් අනතුරුව හැලියක දමා තම්බාගෙන ඊට සල්ලන ව්‍යංජනයකුත් හදාගෙන ඒ ආහාරය අනුභව කරන්න මේසයක් මත තබාගෙන සූදානම් වෙන මොහොත ගැන හිතන්න. අපට පේන්නේ ඒ බත්පත පමණයි. ඒ බත්පතට අදාළව තියෙන ව්‍යංජන ටික පමණයි. නමුදු ඒ බත්පත සකස් වෙන්නට ඒ වේල සකස් වෙන්නට කොච්චර නම් කාලයක් තිස්සේ වෙනුවෙන් වෙහෙසිලා තියෙනවද? කී දෙනෙක් නම් ඒ උදෙසා දායක වෙලා තියෙනවද? කී දෙනෙකුගේ කැපකිරීම මතද ඒ වේල අපේ අභියසට පැමිණුනේ?
දැන් මේ සංසාර ගමනේ අපි ඇවිදගේ ඉතිහාසය අන්නේ වගේ ඒ ඉතිහාස ගමනේ අපි සෑහෙන වෙහෙසිලා පින් පාරමි පුරලා ගුණ ධර්ම හොඳට දියුණු කරගෙන ඇවිල්ලා මනුසත්වයක් මිනිසත් බවක් ලබාගෙන ඉන් අනතුරුව ඒ මිනිස් බව ලැබුව වහාම උත්තම බුදුසසුන අපට උප්පත්තියෙන්ම අයිති වුණා ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්යය අයිති වුණා මේ සියලු සැනසෙල්ල අපට මහා පෙර පින් බලයකට දැන් ලැබුණා දැන් ලැබිච්ච වෙලාවේ මේ ටික ජීවිතේට ගලප ගන්න එක විතරයි දැන් තියෙන්නේ දැන් අපි අන්ධකාරය විදගෙන යනවා නෙමෙයි මිසදිටු අඳෝනාවක නතර වෙලත් නැහැ දැන් අපිට සනාතන ලෝ දහම් අසන්නට මේ අවස්ථාවේ හොඳට මිඩ ලැබිලා තියෙනවා එහෙව් එකේ පින්වතුනි මොකටද අපි මේ අවස්ථාව ගිලිහෙන්න දීලා හේතුවක්කාර විදියට ජීවිතේ නාස්ති කරගන්නේ තමන් ගැනම තමන් කල්පනා කරන්න තමන්ගේ ජීවිතේ වටිනාකම තමන් දකින්න මේ අමා ධර්මයෙන් ඊට සහයෝගය ලැබෙනවා අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලෙස සංධායනා කළේ බුදුසිරි මුව මඩලින් සුදේසිත ඊටාම මනෝහර ජීවිතාවබෝධය ලබා දෙන ධර්ම පරයාය අධම්මෝච භික්කවේ ජානිතම්මෝ අනත්තෝච මහණනි අධර්මයේ දැනගන්න ඕනි අනර්ථය දැනගන්න ඕන ධම්මෝච භික්කවේ ජානිතම්මෝ අත්තෝච ධර්මයේ දැනගන්න ඕන අර්ථය දැනගන්න ඕන අධර්මයයි අනර්ථයයි දැනගෙන ධර්මයයි අර්ථයයි දැනගෙන යතහ ධම්මෝ යතහ අත්තෝ තථා පටිපදිතම්මෝ ධර්මයට අර්ථයට අනුව ධර්මාර්ථයේ සැනසෙල්ලගෙන දෙන උත්තම ධර්මයේ පිළිපදින්න කියන එකයි ඒ ශ්‍රී මුඛ දේශනා පාලියෙන් ලොවට උගන්වා වදාළේ එහෙනම් මේ ශ්‍රාවකයා ධර්මයේ දැනගන්න ඕනි නැත්නම් අර්ථය දැනගන්න ඕනි අධර්මයේ දැනගන්නුනි අනර්ථය දැනගන්නුනි අනර්ථය සමානයි අධර්මය ධර්මයේ සමානයි අර්ථය එහෙනම් ධර්මයේ දැනගන්නවා කියන්නේ එයා යහපත අර්ථය දකිනවා අධර්මයේ දැනගන්නවා කියන්නේ අයහපත අනර්ථයත් එයා දකිනවා එහෙනම් යහපත අයහපත හරි හැටි දකිමින් යතහා ධම්මෝ යතහා අත්ථෝ ධර්මය නැත්නම් අර්ථය යම්සේද ආන්නේ ලැබෙනසේ ඔබ පිළිපදින්න කියන එකයි බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළේ ඊළඟට පින්වතුනි ඒ ධර්ම පරයායේදී බුදුරජාණන් වහන්සේ තෝරා පහදා වදාලා මේ ධර්මය කුමක්ද අධර්මය කුමක්ද අර්ථය කුමක්ද අනර්ථය කුමක්ද මේ ධර්ම පරයායෙන් ඔබට ඔබේ ජීවිතයට ධර්මයයි අර්ථයයි හඳුනා ගන්න ලැබෙනවා අනර්ථයයි අධර්මයයි හඳුනා ගන්න ලැබෙනවා ධර්මයයි අර්ථයයි අධර්මයයි අනර්ථයයි දැනගෙන ඔබට ධර්මයයි අර්ථයයි ජීවිත ලං කර ගන්නට අධර්මයේ අනර්ථය බැහැර කරන්නට අවස්ථාව සැලසෙනවා බුදුරජාණන් වහන්සේ වදාළා මිච්ඡා දිට්ඨි භික්කවේ අධම්මෝ අනත්තෝ මිත්‍යා දෘෂ්ටිය අධර්මයක් අනර්ථයක් මිත්‍යා දෘෂ්ටිය අධර්මයක් අනර්ථයක් වෙනවා ඇයි මිත්‍යා දෘෂ්ටිය අධර්මයක් අනර්ථයක් වෙන්නේ මේ ලෝකේ පවතින සනාතන ස්වභාවයක් තියෙන සනාතන සත්‍යයක් ඒ සනාතන සත්‍ය තමයි කර්මඵල ධම හේතුඵල ධම සත්ව අසත්ව සියලු සංස්කාර හටගන්නේ නැසී වෙනසී යන්නේ ලෝක යාත්‍රාව පවතින සසරක් පවතින්නේ ආන්නේ හේතුඵල ධම කර්මඵල ධමට යටත්ව අහේතුකව අප්‍රත්‍යව ඒ කියන්නේ හේතුඵලයක බලපෑමක් නැතුව හටගන්න කිසිත් නැහැ එනිසා මේ රූපය මේ නාමය ඊළඟට මේ අධ්‍යාත්ම ධර්මතා බාහිර ධර්මතා රූප වේදනා ආදී සමුදාය නාම රූප පරම්පරාවම හේතුන් නිසාමයි හටගත්තේ හේතුන් නිසාමයි පවතින්නේ හේතුන් නිසාමයි නිරුද්ධ වෙන්නේ මේ කාරණය විශ්වව්‍යාපී සත්‍යයක් ඒ කියන්නේ කිසිම තැනක කිසිම ආකාරයකින් වෙනස් නොවන සත්‍යයක් එනිසාම බුදුරජාණන් වහන්සේ මේ සනාතන සත්‍ය අවබෝධ කරගෙන එය පෙන්වා වදාලා සම්මා දිට්ඨියේ පිහිටන ශ්‍රාවකයා මේ ඇත්ත පිළිගන්නවා එනිසා සම්මා දිට්ඨිය කියන්නේ අර්ථයක් යහපත මේක පිළිගන්නේ නැත්නම් එතන මිත්‍යා දෘෂ්ටියක අනර්ථයක් අයහපත එහෙනම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ
असत्य देयक सत्य वशयेन दक्ना स्वभावे मिसदिटुव मिच्छा वैरदि दक्म वैरदि दक्म कियानी बोरुवक एत्तक्से गन्नवा बोरुवक एत्तक्से गनीमम बोरुवक एत्तक्से ग्रहणे करीम तुल तियेन्नी मिथ्या दृष्टिय एतकोट मिथ्या दृष्टिय एक पेटलेन्न एपा किव एक बोरुवक निसा एक मायावक निसा एक असत्यक निसा बलन्न मे मिनिस लोकेट आपु केनेकोट कोच्चरनम वरदिन्न पुलुवन्द कियला එයා හිතන්න පුළුවන් නැත්ති දින්න දන් දීලා හැම වැඩක් නැහැ දාණයෙන් කිසිම ආනිසංසයක් නැහැ කියලා හිතන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඔය සම්බුද්ධ පූජා පැවැත්වීම මහා චෛත්‍ය වන්දනා පැවැත්වීම ඒකකින්වත් පළක් නැහැ කියලා කල්පනා කරන්න පුළුවන් නැත්ති යිත්තං ඊළඟට මේ බුද්ධ ශාසනයේ සිල්වතුන්ට ගුණවතුන්ට කෙරෙන උපකාර තියෙනවා පරිත්‍යාගය තියෙනවා ඒව වැඩක් නැහැ संगरत्न दन दिल वैडाने ओन तरंग अति बहुत लोके नत्ति हुतांकन ए मिथ्यादुष्टे बेलाइन्नीलंकट मऊ पिया मेदे नरसल लबिनाचर इन्वाद मऊ गुणे पिय गुणे नुहां मिनसु बहु मई लोके मे लोके मे जीवात्न लोके मेरे लगे आटे तब तुपदीन तेनतीन दिव्य लोके ब्राह्म लोके तीन सतरापाय तीन वेम नयाकिन नत्ति परो लोको कीन वेडी मे लोके नत्ति अयान लोको देवलोवीन बंबलोवीन हरि वेनयाम तन कि हरि मे मनस लोकटे मिनसु इन सत्यो इन वोट हेम विन तंग मेन लोक तीन सत्यान उपदीन एक पिलगान सामिड्य पिलगान मिथ्यादुष्टि एवगेम सुकृत दुष्कृत वल विपाक अतिभाव पिलिगन्न होद नरक विपाक अतिभाव एक मिच्छाव मिच्छा यदहिल मिथ्यादुष्टि ईलंगट ओपपातिक सत्यान अपीपदुन अम्मेगे तात्यज्ञे असुर निसा मौकुसे पदीला हेमने अपि मे लोकेट बहलऊनि नमुद मे लोके सत्यान्न हेम मौपिय संगमयक नतिव उपदिन देवियो अमनुष्यो ब्राह्मयो एय उपदिन हेमाय एटिकेन ओपपातिक सत्यान केले हेम पिलिगन्न नत्तं केने एक मिथ्यादुष्टिया पिलिगन्न मना एक सम्मादिट्ठिया ईलंगट मे लोके कलिंग कलट पहालवेन मे सनातन सत्य अवबोध कल लोवट कियन मुनिवरु कौदे मुनिवरु बुद्धराजानन वहांसेला ए भाग्यवतुन वहांसेगेन धर्मे अहल लोकेट किया देन महारहतान वहांसेला ए अय पिलिगन्ने नै ओवा बोरु कियला कियनवा ओवा बोरु ओक्कोम कियला कियनवा एहेनम एतन तियेन्ने सम्मादिट्ठियक नेमेयि मिच्छादुष्टिया එතකොට මිත්‍යා දෘෂ්ටිය බොරුවක් වෙන්නේ ඒක මිත්‍යාවක් වැරදි ග්‍රහණයක් නිසා අසත්‍යයක් සත්‍යයක් හැටියට ගත්තා සත්‍යය ප්‍රතික්ෂේප කළා එතකොට ඒ පුද්ගලයා සත්‍යවාදී කෙනෙකුත් නෙමෙයි සත්‍ය දන්නා කෙනෙකුත් නෙමෙයි ඒ පුද්ගලයා සැබෑවේ පිහිටපු කෙනෙකුත් නෙමෙයි සැබෑවේ පිහිටන් සැබෑව දන්නා කෙනෙකුත් නෙමෙයි එහෙනම් හිතන්නට පින්වතුනි එහෙම පුද්ගලයෙක් මේ ලෝකේ හොදක් කරයිද යහපතක් කරයිද අර්ථයක් සලසා දෙවිද කාටවත් ඔහු නිසා මේ ලෝකේ මිනිස් මනසේ ශික්ෂණයක් ඇති වේද දානය කියන්නේ ශික්ෂණ මාර්ගයක් සීලය කියන්නේ ශික්ෂණ මාර්ගයක් දානය කියන්නේ කාරුණිකත්වය පුරුදු කරන අවස්ථාවක් මෛත්‍රිය හොඳ හිත දයාව අනුකම්පාව පුරුදු කිරීමක් තමයි මේ දානය කියලා කියන්නේ මිනිසු දන් හැන්දක් හදාගෙන මහා සංඝරත්නය වෙත ඇවිල්ලා महा संगरा पूजा करे मिनी मन को मृदु वेलाद कारुणिक वेलाद शिक्षण लबलाद जीवित कोच्चर नमू निवीमक पहान्वीमक यति वेलाद मिनी मनस रत्लायानी लोभय द्वेषय मोहय पादक करगेन रत्पू सितकट लबेन्ने गिनियम्मू विपाक दुगतियक निरयक विंदिन सिद्धवेनमा मे लोभ द्वेष मतिन केरेन कर्म समुदाय निसा එතකොට දානේ ශික්ෂණ මාවතක් පොත්ගල මනසක් හික්මවනවා ඔය කියපු සම්මාදිට්ඨියෙන් මනස හික්මවනවා හික්මවනවා කියන්නේ ඒ හිතෙන් ඇති වෙන්න පුළුවන් පව් වැඩ අකුසල ධර්මතා සෑහෙන මට්ටමකටම නතර කරනවා නිමා කරනවා එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය තුළ අපට දායාද කරන්නේ සම්මාදිට්ඨිය අපේම යහපත ඒ කියන්නේ මගේ යහපත ඔබේ යහපත අපේ යහපත තමංගේ යහපත අනුන්ගේ යහපත විතරක්ද මෙලොව යහපත පරලොව යහපත සම්මා දිට්ඨියේ පිහිටපු පුද්ගලෙක් තමයි පාපයෙන් වෙන් වෙන්නේ පව් කරන මිනිස්සු කවදත් ජන සමාජයේට පිළිලයක්
मे जन सामजे कोतन को किसीम अध्याचार्य सिद्धवेनवन एक पापया एक क्वचर पौकर्ण कनेकुना कमति ने अभी तमको प्राणघाते कर्ण कनेकुना तमंगे दारू तव कनेकघातने कन्वन कमति कमति ने अभी तमको नुएक विधि हिस्वेड कर्ण पुद्गिले वेरदि काम सेवन कर्ण पुद्गिले कीना अब तमंगे भार्या भो तमंगे स्वामी एवगे वेड कन्वट या कमति ने तमंगे हीन वेडे कल तमंगे मय हीन वेडे कन्वट कमति ने एक यानी वेरंदाग्निशा हित्रिदन देयाग्निशा वैर गिनिदल औवलन देयाग्निशा शिशु पापेनोत्तेम तमय समान अम्मल तातल इन तमंग स्वर मेरकमादि दे करण भौम सूक्ष्म हेमे दरुव कन्वट कमति ने मद्रव्य आदि दे तमंग भाविता करण हेमे लमयम कन्वट कमति ने लमये वगिंग वलक्वाद हेमे एक सिद्ध वेन्नीत ने तमंग ए अध्याचार पापहीन दे वाल सिद्ध कर्ण गमंग दरु धर्मे पीठ नदुट खवदावत एक सिद्ध वेन्न इताम कलातुर किंग तनक सिद्ध वेन्न पुलवांग लमयंगे वासनावट मुकदमी लोके अम्मल तातल कीनाय यम बंधु पापी हेसरीम प्रकट करण वनं ए पापीन हेसरीम निशा ए पापी हेसरीम निशा पिंगवतुनि एवगे निस्संद विपाकय दरुवन पिटिन यनवा एकट होंदम उदाहरणे मे अमा बन पोते अपट पेन्वा वदारणवा बुदुरजानन वहांसे वदाल पेर संसारे पेर जीवित वल गत्तो इतिहास गमन पुरावटम अपि आपु अपे जीवित सरणीय अपे आदि तमयन जीवत् वेच्च युगये कालवकवानुवे मिनिस्सु मे महापोलवे अवुरुदु 80000 जीवत् वेच्च कालयक् तिबुणा ईटत् वेडिय मिनिस्सु जीवत् वुणा ए 80000ट हिटपु मिनिस्सु अतर बोहोम होंद सील मट्टमक् गुण मट्टमक् तिबुणा ए मिनिस्सु मे महापोलवे पंचशीले बोहोम होंदट रेकगत्ता काय वाग सुचरिते होंदट पुरुदु कला इतिं कालयक् यनकोट ओनम धर्म स्वभावयक् वहा वेनसकट पत्वेन पुलवान्ने एक अपिट पिलिगान्न सिद्ध वेनवा इतिं मेहेम इन्न मिनिस् समाजे एक पाट्टम मे सोरकमयि प्राणघाते हटगत्ता एक दीर्घकालीन सिद्धिदामयकिन अनतुरुव तमयि हटगान्ने ඒ කියන්නේ අක්‍රමවත් රාජ්‍ය පාලනයක් තුළ තමයි මේ සිදුවීම් මාලාව හටගත්තේ. ඉතින් මේ සොරකම සහ ප්‍රාණඝාතය උස්සන්න වෙනකොට ඒ අම්මා තාත්තා හදන ළමයි ඉන්නවනේ. ඒ ළමයින්ගේ ආයුෂ අඩු වුණා. භාගයට භාගයක් අඩු වුණා. අවුරුදු 40,000ට බැස්ස ආයුෂ. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙනවා අම්මගේ තාත්තගේ ක්‍රියාකලාපයේ දරුවන්ගේ යහපතට හෝ අනිත් පැත්තෙන් අයහපතට බලපානවා කියලා. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ඉතාම හොඳට පැහැදිලි වෙනවා මේ මිනිස් සංහතියේ පරිහානිය කොහොමද පටන් ගත්තේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ආය අමුතුවෙන් අපිට කාගේවත් වචන වුමනා නැහැ. මේ මිනිසුන්ගේ ආයුෂ පිරිහුණා නම් වර්ණ සැප බල ප්‍රඥා ගුණ නුවණ පිරිහුණා නම් ඒ පරිහානි කර භාවයේ ලං උනේ ඇති උනේ මේ මිනිස් මනසේ හටගත්ත දුර්ගුණ නිසා. දැන් ඔන්න අවුරුදු 40,000ට ආයුෂ අඩු වෙච්ච කාලේ මිනිසු ජීවත් වුණා. ඒ කාලේ මිනිසු බොරු කියන්න පටන් ගත්තා. හේතු මොනව හරි යදුණා. බැලුව බැල්මට බොරුවට සාධාරණ හේතු පෙන්න පුළුවන් මේ බොරුව කිව්වේ මේක නිසා කියලා. කවුරු කොහොම කිව්වත් බොරුව කියන්නේ අකුසලයක්. අම්මා තාත්තා බොරු කියන උපදින දරුවන්ගේ ආයුෂ භාගයට භාගයක් අඩු වෙලා අවුරුදු 20,000ට අඩු වුණා. 20,000 කාලේ මේ ලෝකේ ඉඳපු මිනිස්සු කේලම් කියන්න පටන් ගත්තා. ඒ අයට උපදින දරුව අවුරුදු 10,000යි. ඒ කාලේ තමයි වැරදි කාම සේවනේ හටගත්තේ. ඒ වැරදි කාම සේවනේ කරන අම්මට තාත්තට උපදින දරුව අවුරුදු 5,000යි. 5,000 කාලේ තමයි මේ ලෝකේ පරුස වචනයයි ඒ වගේම හිස් වචනයයි හටගත්තේ. ඒ කාලේ අයට උපදින දරුව අවුරුදු 2000යි නැත්නම් 2500යි. අන්නේ කාලේ තමයි මේ ලෝකේ දැඩි ලෝභය සහ ව්‍යාපාදයේ ක්‍රෝධයේ හිතේ හටගත්තේ. ඊට කලින් ටික ටික තිබුණා උස්සන්නම හටගත් යන්නේ ආයු පරිච්ඡේදයේ ඉන්නකොට මිනිස්සු ඒ කාලේ ආයු පරිච්ඡේද ගත කරනකොට ඒ විදිහට හටගත්තා අවුරුදු 2000යි 2500 දන් එහෙම හට ගන්නකොට පින්වතුනි මිනිසුන්ගේ ආයුෂ 1000ට වැටුණා අවුරුදු 1000 දැන් ජීවත් වෙන්නේ ඒ කාලේ තමයි අර කියපු මිත්‍යා දෘෂ්ටිය හටගත්තේ ඒ මිත්‍යා දෘෂ්ටිය නැමැති අධර්මයේ හට ගන්නකම් මේ ලෝකේ මිනිස්සු කර්මයේ ඵලයේ පොදුවේ පිළිගත්තා ඒ කියන්නේ ඕනම මිනිස්සෙ කර්මයේ ඵලයේ පිළිගන්නවා දෙවුලක් ඇති බව පිළිගන්නවා සතර අපායක් ඇති බව පිළිගන්නවා අර මිත්‍යා දෘෂ්ටිය හටගත්තට පස්සේ ඒක පිළිගන්නේ නැතුව ගියා
ඒ මිනිසුන්ට උපදින දරුවෝ අවුරුදු 500ට ආයුෂ අඩු වුණා. අවුරුදු 500 කාලය තමයි අධර්ම රාග විසම ලෝභ මිච්ඡා ධර්ම කියන තුන හටගත්තේ. අධර්ම රාගේ විසම ලෝභේ, ලෝභයේ තමන්ගේ වස්තුන්ට කරන ලෝභයක් තියෙනවා, අනුන්ගේ වස්තුන්ට කරන ලෝභයක් තියෙනවා, අනුන්ගේ වස්තුන් කෙරේ කරන ලෝභයක්, හීන ලෝභයක්. ඒ වගේම තමන්ගේ දේ ගැන වුණත් පමණ ඉක්මවා ආසා බැඳී යාමකින් ඉන්නවනම් එතනක් තියෙන්නේ තාම විසම ලෝභයක්. ඊළඟට ඔය නොඑක ආකාරයේ තියෙන විකෘති කායික කාමුක ආසාවන් ඒ ජන සමාජේ හටගත්තා. ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අඩු වුණ අවුරුදු 200ට 250ට. ඒ කාලේ අමත්තේයතා, අපෙත්තේයතා, අසාමාන්‍යතා හටගත්තා. අම්මට සලකන්නේ, තාත්තට නෑ සලකන්නේ, ගුරු දෙගුරුන් පුදන්නේ නෑ, ශ්‍රමණ බ්‍රාහ්මණවරු ගරු ලෙස සලකන්නේ නෑ. ආන්හෙම කාලයක් ආවා. බලන්න විපත පැමිණිච්ච හැටි. දැන් ඉතින් ඒ දෙමාපියන්ට උපදින දරුවා අවුරුදු 100ට ආයුෂ අඩු වුණා. ඔය වේගයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එන්න එන්න පරිහානියමයි. දැන් එතකොට මේ අපි ජීවත් වෙන කාලේ අර කේ පොක්කම අකුසල ධර්මතා ජන සමාජේ නේද? ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරුව, මුසාව, කේලම, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට සිල්වතුන්ට ගුණවතුන්ට නොසලකා සිටීම, සිල්වතුන් ගුණවතුන්ට ගරහා කිරීම, අසත්පුරුෂය ආප්‍රිය කිරීම, සත්පුරුෂය ආමතක කිරීම, එව නැද්ද? ඒවා ඉහ වහ ගිහිල්ලා තියෙනවා. එතකොට පින්වතුනි, එව්ව වැඩි වෙනකොට නැති වුණේ මොනවද? නැති වුණේ ආයුෂ නැති වුණා. එතකොට මිනිස් ලෝකේ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් නෙවෙයිද දීර්ඝායුෂ? ලොකුම ලොකු බලාපොරොත්තුවක්. දවසක් හරි වැඩියෙන් ඉන්න ලැබෙනවා නම් මිනිස් වේ වෙනුවෙන් ඕන කැපකිරීමක් කරයි. එතකොට දීර්ඝායුෂ ලැබීමේ බලාපොරොත්තු ඇති මිනිස්සු දීර්ඝායුෂ බලාපොරොත්තුෙන් කරන්නේ තියෙන ආයුෂයත් තවත් පිරිහෙන දේවල් නෙවෙයිද? බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම දේශනාවට අනුව නම් ලෝකයේ අති බහුතරය ආයුෂ කැමති, හැබැයි කරන දේ, හිතන දේ, කෙරෙන කර්ම ආයුෂ තවත් පිරිහෙනවා. සැපය කැමති, වර්ණය කැමති, සතුට කැමති, හැබැයි ඒව කැමති වුණාට කරන ජීවත් වෙන විදිහට පහළ වෙන කාය වාග් මනෝ කර්ම නිසා ඒ සැපත සතුට උන්ට නැති වෙනවා. ඒ වගේම මිත්‍රත්වය, සමගිය, උතුම් බව කැමති, දෙවුනුව කැමති, දෙවුනුව කැමති වුණාට හැසිරීම තුළම තවන් දෙවුනුව නැති වෙලා යනවා. බලන්න කොච්චර විපරීත ග්‍රහණයක්ද තියෙන්නේ කියලා. මොන තරම් විපරීත ග්‍රහණයක්ද තියෙන්නේ? වරදවා ගැනීමක්ද? සැපත සොයනවා, සැපත ලැබෙන කරුණ ගැන අවධානයක් නැහැ. සතුටම හොයනවා, සතුට ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඊළඟට අස්වැසිල්ල හොයනවා, අස්වැසිල්ල ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉඳුරාම හඬගා කිව්වත් මෙන්න මෙහෙම හැසිරෙන්න කියලා ඒත් පිළිගන්නේ නැහැ. මේ ලෝකේ මිනිසු ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙන්නේ හැමදේම කරන්නේ. ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිහෙනකොට නැති වෙනකොටනේ දුක දුක කියලා කියන්නේ. දුක වැඩි කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා නැති වෙන එකට. එතකොට සැපතක් ලැබුණා කියන්නේ මොකද්ද? ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වුණා කියන එක. එච්චර දුරකට තේරුන්නේ නැත්තම් කෑම බීම ආදී භෞතික දේ වැඩි වෙනකොට, සුලභව යහමින් ලැබෙනකොට, හිතේ සතුටින් නිදහව ජීවත් වෙන ලැබෙනකොට මිනිස්සු කියන්නේ සැපවත් වුණා කියලා. බලාපොරොත්තු වෙන දේ ලැබෙනකොට, බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ඉහළට යනකොට සාමාන්‍ය ජීවිතයක යාහිතන්නේ සැපවත් වුණා කියලා. එතනත් සැපවත් බවක් තියෙනවා. නැතුවා නෙමෙයි. හැබැයි ඒ ලබන සැපත බොහොම කාලික, භෞමික, බහුසාධාරණ සැපතක්. ඕනම මොහොතක කාලික, භෞමික, බහුසාධාරණ සැපත නැති වෙන්න පුළුවන්ද? බැරිද? නැති වෙන්න පුළුවන්. එතකොට නැතිවෙ මිනිසට දරා ගන්න බැරුව යනවා. මාගේ ළඟ තිබුණ මගේ දේ මට නැති වුණා. ඇයි අල්ලගෙන ඉන්නේ? තාමත් බලවත් ග්‍රහණයකින් මගේ කියලා. හේතුඵල වශයෙන් හෝ කර්මඵල වශයෙන් හෝ ජීවිතේ දැකලා පුරුදු නැහැ. චතුරාර්ය සත්‍ය වශයෙන් විභාග කරලා පුරුදු නැහැ. ත්‍රිලක්ෂණයේ වශයෙන් සත්‍ය දැකලා පුරුදු නැති මනසකට පුංචි දෙයක් තමන් හිතුවට වඩා වෙනස් වෙනකොට එක බලවත් වේදනාවක්, දුකක්, දැවිල්ලක් වෙනවා හිතේ. එතකොට හිත රත් වෙනවා, ද්වේෂයෙන් ඇවිලෙනවා, මෝහයෙන් මුලාවටපත් වෙනවා. ජීවිත පිළිබඳව ස්වභාවය එයයි. එනිසා පින්වතුනි, මේ ගැන බොහෝම කල්පනාවෙන් හිතන්ට ඕන. අපි දැන් හැමෝම එකතු වෙලා සතුට, ශාන්තිය, රැකවරණය, පිහිට, පිළිසරණ නෙමේ හොයාගෙන යන්නේ. මේ ටික හොයාගෙන යන්නේ ඒවා ලැබෙන පාරකද කියලා ඔබ බලන්න. පොඩ්ඩක් නතර වෙලා
ඔබ සිත මේ මොහොතේ නතර කරගෙන මම ඉන්න තැන ඇත්තටම මාසෙව් මාපැතු සතුට මට ලැබෙවිද අන්නේ ඔබ කල්පනා කරන්න ඔබම විමසන්න ජීවිතය ගැන ඔබම නුවණින් විමසා බලන්න මේ බණ පදේ අහලා එතකොට ඔබට ඔබේ ජීවිතයේ තියෙන තැන හොඳට වැටහෙවි සම්මා දිට්ඨිය කියන්නේ ධර්මයක් අර්ථයක් සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය පිළිගන්නා නුවණ පින්වතුනි සත්‍ය පිළිගන්න මොකටද අසත්‍යයට ආවඩන්නේ ආලෝකේ පිළිගන්න ඇයි අන්ධකාරයට ආවඩන්නේ බුදුරජාණන් වහන්සේ රන් හිරු මඩ ලකුණා මුළු සත්ව වංශයටම ඒ හලාහල හිරු මඩලෙන් පැතිර නැගුණ කිරණ ධාරා තථාගත ධර්මය බුද්ධ වචන එක ආලෝකය ජීවිතේ පොබවාලන සනසුම් සුව උපදවාලන හැම අඳුරු නසාලන ඒ ආලෝකයට ඔබ බොහෝම සවිඥානික වෙන්න ඒ ආලෝකයට හදවතේ දොරටු විවර කරන්න අඳුරු ගුහා සදිති හදවත් එකලෝක කරගන්න ඒ හිත්වල ඇති අඳුරු සෙවණැලි පහව යන්න ඉඩ දෙන්න ජීවිතේ නිවෙන්න කාම කෝප මද මාන හිංසා සිතුවිලි පිටු දකින්න සත්‍යයෙන් නැගී සිටින්න ලෝකයේ යුක්ති ධර්මය තමයි කර්ම ධර්මය හේතුඵල ධම යම් බඳු කර්මයක් කළා තියෙනවා නම් විපාක එනවා මේ ජීවිතයේ මෙහෙවාලන අඥාත බලවේගය කර්මයයි ඒ කර්මයට අපි ඔක්කොම යටත් මේ ජීවිතේ ලොකු වෙනසක් කරන්නට බෑ පින්වතුනි කර්මය අභිභවනය කරලා උත්සාහයෙන් කර්ම වෙනස් කරන කර්ම වලින් යම් වෙනසක් කරන්න පුළුවන් නමුත් ඔබට ලැබෙලා තියෙන රූප වෙනස් කරන්න පුළුවන්ද කටහඬ එහෙම වෙනස් කරන්න පුළුවන්ද වැඩියෙන් ජීවත් වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන්ද ඔබේ ජීවිතේට එන නොයේ කරදර බාධක එන්නේ පාගල වෙනස් කර ගන්න පුළුවන්ද කර්මයත් එක්ක එන දේවල් වලට එහෙම අභියෝග නැහැ ලෝකේ කර්මයට අභියෝග කරන්න පුළුවන් මෙන්න මේ ධර්මයේ හැසිරিলা මේ කියන්නේ කර්මයනේ කියලා හඬෝ කඳුලින් දැන් ඉතින් මොනව කරම්දෝ කියලා ඉන්න කියන එක නෙමෙයි අපේ ජීවිතවල තීරණාත්මක ධර්මය කර්මයයි කර්මයට යටත් මේ හැම ජීවිතේ සෑම සංසිද්ධියක්ම අධ්‍යක්ෂේ මං සබ දුක් වේදනාවක් හැබැයි එකම කාරණේ කර්මය කියනවා නෙමෙයි ප්‍රධානම ප්‍රමුඛම කාරණය දෙවන්තම බලවේගයේ කර්මයයි එතකොට අපි මේ ජීවිතේ ලබා උපන් විදිහක් තියෙනවා ඒ විදිහට තමයි මේක ගලාගෙන යන්නේ මේ ධර්මයේ තුලින් එකට බලපෑමක් එල්ල කරන්න පුළුවන් මේ ධර්මයේ තුල ශ්‍රද්ධාව පුරුදු කරනකොට සීලය පුරුදු කරනකොට සත්පුරුෂකම් පුරුදු කරනකොට දානය පුරුදු කරනකොට අපේ ජීවිත සංසාරෙදී ඈත කරපු පින්කම් තියෙනවා ආන්නේ පින්කම් තියෙනවා තව මෙතෙක් විපාක ලැබිලා නැහැ මෙතෙක් විපාක නැමිච්ච කුසල කර්ම තියෙනවා එතකොට අපි මේ ජීවිතයේ ධර්මයේ හැසිරෙනකොට අර වගේ දන් දෙනකොට පින් පුරනකොට මෙත් වඩනකොට සිල් පුරනකොට ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම දානයන් ලබා දෙනකොට අර ඈත කරපෝ කුසලවල විපාක මතු වෙනවා ඒ විපාක මතු වෙන්න මේ ජීවිතයේ පින් පිරීම තෝතැන්නක් වෙනවා ආන්න බලන්න හරියට බිත්තර වී ටිකක් තියෙනවා කුඹරක් හදලා දියපෝර ඇතුව වැපිරුවොත් ආන්න ගස් හැදිලා ඵල අස්වැන්න ලැබෙනවා ආන්න ඒ වගේ අකුසල කර්මත් එහෙම තමයි අකුසල කර්ම තියෙනවා දුර ඈත කරපුවා තාම විපාක ලැබිලා හැම නැහැ දැන් අපි මේ ජීවිතේ ප්‍රාණඝාතය කරනවා නම් ওই දුරාචාරයම කරනවා නම් ඒ පාපේ නැමැති මලයෙන් තැවරලා ඉන්න වෙලාවේ අපේ සිහිය නැහැ ඒ වගේම යෝනිසෝ මානසිකාර්යය නැහැ සත්පුරුෂ කම නැහැ ආන්නේ වෙලාවට රෑත කරපු අකුසල කර්මවල විපාක මතු වෙනවා සමහරට මම් මාවත් වල නොපිතු නොපැතු තැන් වල ඇලි පල්ලම් වල දිය වලවල් වල මහා විනාශයට පුද්ගලයන් පත් වෙනවා මේ උදේට හොඳට ඉන්න කෙනා හබස් වෙනකොට මල ගමක් බවට පත් වෙනවා ඉතින් අන්න එහෙම හිතලා බලනකොට මේ ජීවිතයේ දේස බොහොම හොඳ තුලනාත්මක දහම් දැනුමකින් අපට පුළුවනි හසුරවා ගන්න එනිසා මේ සම්මා දිට්ඨිය කියන කාරණය ධර්මය අර්ථය ඒ තුලින් සත්‍ය පෙන්වනවා යථාර්ථය පෙන්වනවා ජීවත් වෙන්න ඕනි ක්‍රමය පෙන්වනවා යන තැන පෙන්වනවා ඒ වගේම තියෙන ජීවිතයේ අඩුපාඩුකම් ඒව හොඳට පෙන්වනවා සම්මා දිට්ඨි ආලෝකයක් ඒක ධර්මයක් ඒන් ජීවිතේ බලන්න එතකොට අධර්මයේ කිව්වේ මිත්‍යා දෘෂ්ටිය ධර්මයේ කිව්වේ සම්මා දිට්ඨිය එහෙනම්
अधर्मे अनर्थयक् अधर्मे अनर्थे दैनगेन धर्मे यहापतक् धर्मे अर्थे दैनगेन यथा धम्मो यथा अत्थो तथा पटिपाजितब्बो धर्मयट अर्थयट अनुभव जीवते पिलिपदिन इलंकट बुद्धराजानन महापदेशना कला मिथ्या संकप्पो अधम्मो अनत्थो एवगेम सम्मा संकप्पो धम्मो अत्थो केन मिथ्या संकल्पे अधर्मयक् अनर्थयक् मोकद्द पिंगुतुने मिथ्या संकल्प कियन्नी मिथ्या संकल्पे कियन्नी මේ ජී මේ ලෝකේ තියෙන යම් බඳු ලෝභයක් වේනම් ද්වේෂයක් වේනම් ඒ වගේම නිස්කාරුණික බවක් වේනම් ඒ පිළිබඳව ඇතිවන අදහස් වලට කියනවා මිත්‍යා සංකල්පය කියලා. ඒ කියන්නේ මිත්‍යා සහගත අදහස්, වැරදි අදහස්. ඒක අධර්මයක්, අනර්ථයක්. එහි සම්මා සංකල්පේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නික්කම්ම සංකල්ප ඊළඟට අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප නයිස් ක්‍රම්‍ය සංකල්පී අතහැරීම පිළිබඳව අදහස ඊළඟට මෛත්‍රිය ඊළඟට කරුණාව තවත් වෙදෙන් කිව්වොත් අලෝභය අද්වේෂය සහ කරුණාව කියන තුනට කියනවා සම්මා සංකල්පය නැත්නම් අර්ථය කියලා මෙන්න මේ සම්මා සංකල්පයේ අර්ථය පුද්ගල ජීවිතයකට ප්‍රාණීය වගේ සම්මා දිට්ඨිය නැමැති එළියෙන් තමයි සම්මා සංකල්පේ වර්ධනය වෙන්නේ. එතකොට සම්මා සංකල්පයෙන් බැලුවොත් විතරයි ජීවිතේ පින්වන්ත වෙන්නේ. සම්මා සංකල්පයෙන් බලන කෙනා ලෝභය අයින් කරනවා, නිර්ලෝභී වෙනවා. ව්‍යාපාදයේ ක්‍රෝධය අයින් කරනවා, මෛත්‍රී සහගත වෙනවා. හිංසනයේ කරුණා, හිංසනය නිෂ්කාරුණිකත්වයේ දුරු කරනවා, කාරුණික වෙනවා. එතකොට ඒ සම්මා සංකල්පේ නැමැති ධර්මයේ එයා පිහිටනවා මේ බණ අහගෙන ඉන්න ඔබ මේ අමා දහම් පරයායන්ට සවන් පා සිටින ඔබ ඒ සම්මා සංකල්පයටම ඔබේ හදවත විවර කරන්න ඕන මේ මොහොතෙත් නෙක්ඛම්ම සංකල්පය පිඟුතුනි යම් සිතකින් කාම විතර්ක දුරු වෙනවා නම් යම් බඳු හැසිරීමකින් කාම විතර්ක ප්‍රහාණය වෙනවා නම් එතන තියෙන්නේ නෙක්ඛම්ම සංකල්පය काम वितर्क पेड़ देखिए निकम संकल्प दीवन वकीन के लिए काम वितर्क दुर्कर अंत अमारुई अमारुरी दुर्क नैष्क्राम्य दीवन नावे यदा शीलादि शशगुण शशु गुणपारमीवलिन ये निकम संकल्प नाव जीवित प्रगुणवेन अपुरदेन निकम संकल्प ये विधि टीक टीक लोके बुधरजानन महान से श्रावक दीवन कन्नकोट बहु धरमयत अर्थयत समीप वेचके ඊළඟට මෛත්‍රිය පුරුදු කරලා පුළුවනි ව්‍යාපාදයේ දුරු කරන්න. එතකොට අව්‍යාපාද සංකල්ප හිතේ ඇති වෙනවා. අව්‍යාපාද සංකල්පය කියන්නේ මෛත්‍රිය සහගත හැසිරීමක් ඇත්තටම. මෛත්‍රියෙන් ජීවිතයට උපරිම සාධාරණයක් පමුණුවා ගැනීමක්. මෛත්‍රියෙන් තමන්ටත් මෛත්‍රියෙන් ලෝකයට සලකන්න පුරුදු වුණාම ලෝකෙ ජීවත් වෙන්න හරිම පහසුයි පින්වතුනි. ජීවිතේ පීඩාවක් වෙලා තියෙන හිතවල වෛරය තියෙන හින්දා ජීවිතේ සැහැල්ලුවෙන් ශාන්තව ගෙවෙනවා වැඩිපුර මෛත්‍රියක් හිතේ තියෙනවා නම් වෛරය කියන්නේ අරමුණෙහි බලවත්සේ ගැටීම දූෂිත වීම හිත අරමුණු ලෝකෙ බොහෝමයි දවසක් ගත්තොත් හිතකට එන අරමුණු ප්‍රමාණය පොළවේ වැලිකඩ වලටත් වැඩි බොහෝමයක්ම පැමිණෙන්නේ අපි අකමැති සිත ගැටෙන සිත රිද්දන අරමුණු සිතක් රිද්දනවා කියන්නේ දෝමනස වේදනාවක් ඇති වුණා හිතේ එහෙනම් ඒ දෝමනස වේදනාවත් එක්ක ද්වේෂය නැමැති චෛතසිකය පහළ වෙනවා එතකොට හිත රිදිලා හිත වේදනාව බරයි කිසිම සතුටක් නැහැ බැලු බැලුවත් තරහට කරුණු තමයි පේන්නේ කුලම් පොදක් හැමුවත් ඒ පුද්ගලයාට රුස්සන්නේ නැහැ ඇයි හිත ඇවිසිලා තියෙන අරමුණේ ගැටලා තියෙන ද්වේෂ සහගත වෙලා ඇත්තක් කතා කළා යහපත් වචනයක් කිව්වත් ඒ පුද්ගලයාට සතුටක් නැහැ. කොච්චර දේවල් ලැබලා තිබුණත් ජීවිතේ සතුටින් ගෙවන්න බෑ. හිත අරමුණෙහි දුසිත වෙලා නම් තියෙන්නේ. මේ මානසික ගැටීම් කියනෙම හදාගන්න හොඳ නෑ පින්වතුනි. තමන්ගේ ඇතුළේම තමන්ගේ ශරීරෙට තමන්ම විසක් විදගත්තා වගේ. විස ඇතුළු කරගන්නේ තමන්මයි. පීඩාවටපත් වෙන්නේ තමන්මයි. හැබැයි මේ දේශය කියන ස්වභාවය අන්නේ වගේ ගිනිදල් ඇතුලේ ඇවිලුණාම නිවන්න අමාරුයි.
බාහිර ඕන ගින්නක් නිවන දේ උපකරණ හැකියාවන් මිනිසා සතු උනත් ද්වේෂයෙන් නැමැති අග්නි ජාලාව නිවන හැටි ඔහු දන්නේ නැත්නම් එළිය කොච්චර සිසිල් වුණත් වටපිටා මොනතරම් සෞම්‍ය වුණත් ඇතුළපත්තු වෙලා ඉතින් එහෙම ජීවත් වෙනවා නම් ඒ ජීවිතයේ ඇති සුවය මොකක්ද අනිත් එක අපි මේ ලෝකේ ආරමුණු නිසා ජීවිතේ තරම්ම වදේට දුකටපත් වෙන උවමනයි දෙකල කල්පනා කරන්න ලෝකෙ මේ තියෙන ආරමුණු දේවල් නිසා අපි අපේ ජීවිතේ ඒ තරම්ම හීන තැනට ඇයි පත් කරගන්නේ ලෝක සිදුවීම් එක්ක අපි අපේ ජීවිත විනාශයට පත් කරගන්න උවමනාද පුද්ගලයෝ හින්දා ඔවුන්ගේ අදහස් නිසා ඔවුන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ නිර්දය ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ අකාරුණිකත්වයන් නිසා අකෘතඥ භාවයන් නිසා ලෝකෙ බොහෝ දෙනාගේ ජීවිතවල තියෙන ඒ පාප සම්භාරයන් නිසා අපි අපේ ජීවිතත් ආකෝල කරගෙන කලඹා බොරදියක් වගේ කරගෙන ඇයි අපි ජීවිතය වදයක් කරගන්නේ තමන් නුවණින් මේ ටික විමසා බලන්න ඕනේ අපි කියන වාට නෙමෙයි නුවණින් විමසා තමන්ගේ ජීවිතය සතුට හොයනවා නම් වැදගත්ම දෙයක් තමයි මේ සම්මා සංකල්පය සම්මා සංකප්පෝ ධම්මෝ තත්ත්වෝච කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක ධර්මයේ ඇසිරීමක් අර්ථලාභයක් එනිසා සම්මා සංකල්පයෙන් ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්න ඔබ ඔබේ ජීවිතයට එහෙම සෙනෙහස දක්වන්න ඔය හිත තුල පහළ වෙන අදහස් මාලාව තමයි වැදගත්ම දේ ඊළඟට අව්‍යාපාද අවිහිංසා සංකප්ප හිංසාව කිව්වහම දන්නවනේ කාරුණිකත්වයක් නැහැ එතකොට කාරුණිකත්වයක් නැති හිතකින් ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් ඕනම වැරද්දක් කාරුණිකත්වයට ගියාම මේ හිත නිමිලා හිත සංවර වෙලා හිත සංසිඳිලා අරමුණ තුල ගැටීමක් හෝ පදෝෂ වීමක් නැහැ එතකොට ඇතුලේ ගිනි නිමී යනකොට පින්වතුනි ඇතුළ බොහෝම සහන් සුවයෙන් යුක්ත වෙනවා ඇතුළ යහපත් වෙනකොට සුවපත් වෙනකොට බාහිර සිදුවීම් කොහොම වුණත් තමන්ගේ ඇතුලේ සාමය සතුට රඳවා ගන්න පුළුවන් ඒ නිසා පුද්ගල මනස තමයි ඉස්සෙල්ලාම සකස් වෙන්න ඕනේ පුද්ගල මනසේ ගිනි දළු ගිනි ජාලා එහෙම්මම තියාගෙන වටපිටාව නිවන් හැදුවට කොහොමද නිවන්නේ කියලා ඔබ හිතන්න සපුද්ගල මනස වෙන්වෙන් වශයෙන් හැදෙන තැනට මේ ධර්මය ඇතුළු වෙන්න ඕන. එතකොට ඔවුනෝන් හැදෙනවා. ඔවුනෝන්ගේ ජීවිත සකස් කරගන්නවා. එහෙම වුණාම මේ පුද්ගල සමූහයේ කියලා හැදෙන මේ මහා සමාජයත් නිවුන සමාජයක් වෙනවා. මේක තමයි ඇත්තටම දිවුණුමයි සැපතයි හොයන ජන සමාජයක් අනුගමනය කරන්න ඕන. පුද්ගල මනසක් මනාව තනන්න නම් සම්මා සංකල්පය නැමැති ධර්මය සම්මා සංකල්පය නැමැති අර්ථය ජීවිතයට එකතු කර ගන්න ඕන බුදුරජාණන් වහන්සේම දේශනා කළා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කළා මිච්ඡා වාචා අධම්මෝච අනත්තෝච වචනයේ මිත්‍යාව අධර්මයක් අනර්ථයක් මොකක්ද වචනයේ මිත්‍යාව කියන්නේ වචනයේ මිත්‍යාව කියන්නේ වරදවාගත් වචන මොනවද වරදවාගත් වචන බොරුව වචනේ වර්ධවා ගැනීම කේලම හිස් වචන පරුස වචන වචනේ වර්ධවා ගැනීම වචනේ කියන්නේ කර්මද්්වාරය සිතත් කර්මද්්වාරයත් වචනයත් කර්මද්්වාරයක් මේ කයත් කර්මද්්වාරය කර්ම සිද්ධ වෙන තැන් එතකොට ඒ වචනේ මිත්‍යාව තුළ බොරුවෙන් පරුස වචනෙන් කේලමෙන් හිස් වචනෙන් පුද්ගලයෙක් ජීවත් වෙන හැම වෙලාවකම එයාට කර්ම සකස් වෙනවා එයා ඒ බොරුවට බඳුන් කරගන්න පාදක කරගන්න වටපිටාව තුළ බොරුව මහා සාවද්‍ය වෙන්න පුළුවන් සමහර බොරු තියෙන ඇත්තට මහා සාවද්‍ය වෙන්නේ නැහැ කොහම වුණත් බොරුව බොරුවක්ම තමයි එතකොට ඒ මුසාවෙන් වෙන් වෙනවා නම් ඒ සම්මා වාචාව සම්මා වාචා ධම්මෝ චත්තෝච කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ සම්මා වාචාවේවත් ඒ කියපෝ සතර වැදෑරුම් වාග් දුස්තරිතෙන් වෙන්වීම ධර්මයක් අර්ථයක් ඒ තුළ පිරිපුන් වූ වචන එයාට හම්බ වෙනවා මේ වචනයට පුළුවන් පින්වතුනි කෙනෙක්ගේ හිතක් වේගෙන් රිද්දන්න වේගයෙන් ඒ හිත බිඳින්න වචනයට පුළුවන් බිඳුන හිත සුවපත් කරන්න වචනයකට පුළුවන් ඇවිලුන හිත නිවා දමන්න වචනයට පුළුවනි කලබල ආකූල සිත් निराකූල කරන්න ඒ වචනේ බලය එතකොට ධර්මයේ කියා දෙනකොට මිහිරි වචන කතා කරනකොට සිතගත නිමි පහන් වෙනවා සිත නිවන්න පුළුවන් නම් වචනයකින් හරි ඇත්තමයි ඒක තමයි මානව දයාව අගය කරන
මෛත්‍රිය අගය කරන හැම මිනිසාම සිද්ධ කළ යුත්තේ. තමන්ගේ හිතෙත් කෝපය අවශ්‍යගෙන අනුන්ගේ හිතවලටත් ඒ කෝපය බෝ කරනවා. තමනුතු වෛරී සහගතව අනුන්ගේ හිතවල වෛරය ඇති කරනවා. වෛරය ඇති කරන්න කරන කතා කියන දේවල් ඉදිරිපත් කරන තොරතුරු ඒවා කොච්චර සාධාරණ වුණා කොච්චර බැලු බැලමට ඒ දේවල් යුක්ති ධර්මයක් විදිහට පෙවුණා අවසන ඇති වෙලා තියෙන හිතේ දේශය නම් ගැටීම නම් තව කෙනෙකුටත් මේ දේශය බෝ වෙලා නම් ගැටීම ඇති වෙලා නම් පින්වතුනි ඒ තුල යහපතක් වෙයි කියලා ඔබ හිතනවාද එනිසා මිනිස් මනසට මිනිස් ජීවිතයට මිනිසුන්ගේ හැසිරීම සමුදායට අර්ථය ධර්මයේ ලං කරන්නට ඕනි අනර්ථය අධර්මයේ නෙවෙයි එහෙනම් සම්මා සංකල්පයෙන් යුක්ත සිතක් හදන්න සම්මා දිට්ඨි ආලෝකය ලබන්න ඒ වගේම මේ සම්මා දිට්ඨි ආලෝකයෙන් සම්මා සංකල්පයෙන් හිත යුක්ත වෙද්දී කතා කරන වචන සම්මා වාචාවක් වෙනවා එතකොට සම්මා වාචාවෙන් මිනිස් ජීවිතයක් සැරසෙනකොට ඔහු බොහොම ගරු සම්භාවනීය පුද්ගලෙක් වචනය ආකූල නැති ව්‍යාකූල නැති වචනය වර්ධවා නොගත් වචනයෙන් හීන වැඩ නැති කෙනෙක් ඉතින් බලන්න කොච්චර සතුටක් මේ ජන සමාජයේ ධර්මයෙන් දෙන්න පුළුවන්ද කියලා මේ සතුට තියෙන පින්වතුනි මෙලොවදීනේ මේ ධර්මයේ හැසිරෙන පමාවට එයා තෘප්තිමත් පුද්ගලෙක් වෙනවා මේ දහම තුළින් කතා කරන සොම්නස සතුට ලබා දෙන විමුක්තිය නිදහස නිවහල් භාවය මේ ධර්මයේ තුලින් ලබා දෙන්නා වූ ඇත්තටම සැනසීම මෙලොවදීම භුක්ති විඳින්න පුළුවන්. පරලොව ගොස් ලබන සතුට දෙවැනි සතුටක්. එනිසා මෙලොවදී හොඳින් ඉන්න වටපිටාව බොහෝම සාමකාමීව පවත්වන්න ඒ වගේම උවදුරු අඩු කරගන්න අනතුරු මගහරව ගන්න වාසනා ගුණ පාද ගන්න මේ ධර්මයේ තුලින් පුළුවන්. ඕන දුප්පතෙක් මහා පෝෂිතෙක් කරනවා මේ ධර්මයේ. හැබැයි මේ ධර්මයට එන්න එයා සූදානම් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කළා මිච්ඡා කම්මන්තෝ අධම්මෝ ච අනත්තෝ ච. මිත්‍යා කර්මාන්තය අධර්මයක් අනර්ථයක්. මොකක්ද මිච්ඡා කම්මන්ත කියන්නේ මේ කයින් කරන ප්‍රාණඝාත සොරකම් වැරදි කාම සේවන. ඒවට කියන්නේ මිච්ඡා කම්මන්ත අධර්මයක් නෙමෙයිද? ඒක අධර්මයක්. ලෝකේ කවුද ප්‍රාණඝාතය අනුමත කරන්නේ? සොරකම් අනුමත කරන්නේ? පරදී කාමසේ වෙන කවුද අනුමත කරන්නේ කිසිම මිනිසෙකුට ඒක කරන්න බෑ අනුමත කරන්න බෑ තමන් කොච්චර මේ වැරදි වැඩ කරත් ඒක අනුමත කරන්න යාට කිසිම අයිතියක් නෑ කොහොම හරි මේ කියන කායික වැරදි දේ අධර්මයක් අනර්ථයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ටත් අනුන්ටත් මහත්ම අවැඩක් එමගින් සිද්ධ වෙන නිසා මෙලොවදීම ඇත්තටම ඊළඟට සම්මා කම්මන්තෝ ධම්මෝච අත්තෝච සම්මා කර්මාන්තේ සම්මයක් කර්මාන්තේ ධර්මයේ අර්ථය සම්මා කම්මන්ත කයින් කෙරෙන යහපත ප්‍රාණඝාතයෙන් වෙන්වීම යහපතක් නේ කොහොමද මෙලවටත් හොඳයි පරලොවටත් හොඳයි ඊළඟට සොරකමින් වෙන්වීම යහපතක් නේ කොහොමද ඊළඟට වැරදකාම සේවනයෙන් වෙන් කොහොමත් යහපත බලන්න එමගින් කොච්චර සමාදයට පිළිසරණක්ද කියලා ඇතිවන තාක් මේ සමාජයේ ප්‍රශ්න ගැටලු තියෙන අතර ඒ අතර තියෙන ප්‍රශ්න නෙමෙයිද ප්‍රාණඝාතේ වුණුන් ඝාතනය කර ගැනීම ඒ මගේ මවුනෝන් ගෙදේ පැහැර ගැනීම කඩා වඩා ගැනීම වැරදි කාමසේ මේ වගේම පවුල් අවුල් වෙලා ජීවිත විනාශ වෙලා මිනිසුන්ගේ කුපිත වෙලා රත් වෙලා මහා බරපතල ගණ්‍ය අකුසල් පිද්ද වෙන්නේ නැද්ද ඉතින් මේ සම්මා කම්මන්තේ නැමැති ධර්මයට අර්ථයට ආව නම් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා සම්මා වාචාව නැමැති ධර්මයට අර්ථයට ආව නම් ඔය ඔක්කොම විසඳෙනවා මෙලොවට විසඳෙනවා එහෙනම් සාමයෙන් පින්න සමාජයක් හදන්න මෙන්න මේ කියන ධර්මයේ දෙන්න ඕන එක තමන් පුරුදු කරන නායකත්වයේ මේ ධර්මයේ තුල පිහිටන්න ඕනේ. ධර්මයේ තුල නායකත්වය නොපිහිටනවා නම් එයින් යට තියෙන දේවල් ගැන බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. ගෙදරක නායකත්වයේ දාලා අම්මයි තාත්තයි මේ ධර්මයේ පිහිටන්න ඕනේ. සිප්සලක ශාස්ත්‍ර ශාලාවක නායකත්වයේ දරන ඒ ගුරුපියස නැත්නම් ගුරුවරු මේ ධර්මයේ අර්ථය පිහිටන්න ඕනේ. ඕනම තැනක එමය. ඉහළ තැනින් දෙන ආදර්ශයේ පහළම තැන දක්වාම බලපවතිනවා. එනිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිලාභ ලබන්න නම් මේ කියපු කරුණු වල මේ මිනිස්සු පිළිထන්ට ඕන. ඊළඟට මිච්ඡා ආජීවෝ අධම්මෝ චනත්තෝද මිච්ඡා ආජීවේ අධර්මයක් අනර්ථයක්. වැරදි දිවි පැවැත්ම. ජීවත් වෙන්න කායික වැරදි කරනවා නම් ජීවත් වීම උදෙසා වාචසික වැරදි කරනවා නම් මිත්‍යා වචනෙන් මිත්‍යා කර්මන්තෙන් ජීවත් වෙනවා නම් ඒ ජීවිතේ මිච්ඡා ජීවයක් නේ.
ඒක ආධර්මයක් අනර්ථයක් මෙලවට පරලවට තමන් තනුන්ට හැබැයි සම්මා ආජීවයේ ධර්මයක් අර්ථයක් තමන් තනුන්ට මෙලවට පරලවට ජීවත් වෙන්නවත් එයා පව් වැඩක් කරන්නේ නැත්නම් අමුදරුව නිසාවත් පව් වැඩක් කරන්නේ නැත්නම් තමන් ගැන හිතලා තමන්ගේ ජීවිතේ නිසාවත් එයාගේ ජීවිතෙන් පාපයක් සිද්ධ වෙන්නේ නැත්නම් කොච්චර වටිනවද ඒ ජීවිතේ ඒ ජීවිතේ සෑහෙන සුව අරුතක් පිරීලා තියෙනවානේ ඒ ජීවිතේ බාල බොළඳ නැහෙනි ඒ ජීවිතේ බොහොම සත්පුරුෂ ජීවිතයක් සාමකාමී ජීවිතයක් එතකොට එයාට මෙලොවින් අනතුරු නැහැ පරලොවින් අනතුරුත් නැහැ ඒ වගේම චෝදනා ගර්ජන අවනඩු මුකුත් නැහැ කායද්වානේ පිරිසුදුයි වාග්ද්වානේ පිරිසුදුයි මේ දෙකේම පිරිසුදුකම උදෙසා මනෝද්වානේ පිරිසුදුයි ඔන්න බලන්න මිනිස්සුන් නිවෙන හැටි ප්‍රශ්න අඩු කර ගන්න හැටි සැපත හොයන හැටි ඉතින් ඔය ටික ආකූල කරගත්තොත් විපරීත කරගත්තොත් අර අධර්මයේ අනර්ථයේ හැසිරුණු හැමදාම ජීවිතේ වේදනා ප්‍රශ්න හැමදාම නෝකාලු හැමදාම අතෘප්තිය අසහනෙ පීඩාව වදේ හිංසනෙ ඇතුලේ ගිනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟ කාරණේ මිච්ඡා වායාමෝ අධම්මෝ ච අනත්ථෝ ච සම්මා වායාමෝ ධම්මෝ ච අත්ථෝ ච මිච්ඡා වායාමයි මිච්ඡා වායාම කියන්නේ වැරදි ලෙස පුරුදු කරන වීරිය සම්මා වායාමය කියන්නේ යහපත් ලෙස පුරුදු කරන වීරිය පව් තවන්න පව් දවන්න අකුසල් අයින් කරන හොඳ දේ ලං කරගන්න වීරියක් ඕනිනේ ලං කරගත්ත හොඳ දේ දිනු කරන්නත් වීරියක් ඕනිනේ අකුසලයෙන් පාපයෙන් වෙන් වෙලා කුසලයේ ධම උපදවාගෙන යනු ලබන ගමනේ පවතින ඒ දෙවන්ත ධර්ම ස්වභාවය ඒ උදෙසා පවතින එකට කියනවා වීරිය කියලා ඒ යහපත් වීර කුසල් පිතේ පහළ වෙන වීරිය ධර්මයක් අර්ථයක් එමගින් සුවිශාල අරුතක් ජීවිතයට ලං කරලා දෙනවා එහෙනම් පින්වතුනි සැපත හොයන මිනිසා ඒ ගැන කල්පනා කරන්න ඊළඟට මිත්‍යා සති අධම්මෝ චනත්තෝද සම්මාපති ධම්මෝ චත්තෝච මිත්‍යා සති අධර්මයක් අනර්ථයක් සම්මාපති ධර්මයක් අර්ථයක් එහෙනම් සම්මා සතියම පිටන්න ඕනේ සතර සතිපට්ඨාන සීයේ සිත යොමු කරන්න ඒ පුහුණු වෙන්න කමඨානක පිට තබා කාලය ගෙවන්න කුසල් පිට උපදවාගෙන අකුසල් පිට හලලා දාන්න ඉවත් කරන්න ඔබට මට දක්ෂතාවයක් තිබිය යුතුමයි ඔබ මා සැපත හොයනවා නම් සැපතත් හොයනවා විපතට කරුණ එකතු කර කර ලැබෙයිද විපත ලැබෙනවා විපතට කරුණ එකතු වුණාම ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා මිත්‍යා සමාධි අධම්මෝ ච අනත්ථෝච සම්මා සමාධි ධම්මෝ ච අත්ථෝච මිත්‍යා සමාධි අධර්මයක් අනර්ථයක් සම්මා සමාධි ප්‍රථමාදී ධ්‍යාන පරම්පරාව ධර්මයක් අර්ථයක් මිත්‍යා ඥානය අධර්මයක් අනර්ථයක් සම්මා ඥානය ධර්මයක් අර්ථයක් මිත්‍යා විමුක්තිය අධර්මයක් අනර්ථයක් සම්මා විමුක්තිය ධර්මයක් අනර්ථයක් එතකොට මේ ධර්මතා අතරට අපි හොඳට ඉතාම එළඹසියෙන් ග්‍රහණය කළ යුතුයි ධර්මයේ අර්ථය සහ අධර්මයේ අනර්ථය. දැන් අද මේ ධම් පරයය කියා දුන්නේ ධර්මයේ අර්ථයයි අධර්මයේ අනර්ථය තෝරගන්න හැටි. මේ කහප පොන්චි දුවේකට උනත් පොතේකට උනත් මම අද පටන් ධර්මයේ අර්ථයයි තෝරගන්නවා අධර්මයේ අනර්ථය අතහරිනවා කියලා හිතලා ඉක්මෙන්න බැරිද? ඉක්මෙන්න පුළුවන්. මේ බණ තේරෙනවා. සෝතාවදානෙන් හිටියාන. ජීවිතේ දිනුව ඕනිනා. යන ගමනේ සාර්ථකත්වේ පතනවන ඕනම දෙයක සාර්ථකත්වේ ප්‍රාර්ථනා කරනවා නම් ජීවිතයක් තමන්ට තනුන්ට ප්‍රයෝජනවත් එකක් කරන මන ඉන්න පුංචි කාලේ හොඳින් ඉඳලා මරණින් මත්තේ සුගතියට ගිහිල්ලා නිවන් අවබෝධයෙන් බලාපොරොත්තු ඒ උදෙසා තමයි මේ ධර්ම මාර්ගයේ තෝරලා පාදලා දුන්නේ බුදුරජාණන් වහන්සේ නිසා මේ කියු කරුණු බොහොම හොඳින් ජීවිතයට අපි ගලපා බලමු මේ ධර්මයේ අපි පිළිහිටමු ඒක කරන්න පුළුවන් දෙයක් ජීවිතේ වරදවා ගන්න උවමනාවක් නැහැ කවුරු නිසාවත් මොනම සිදුවීමකින්වත් මේ ධර්මයේ පිළිහිටා ජීවිතේ ජය ගන්නට මේ ලැබਿੱච්ච උත්තරම මොහොත මේ ආශිර්වාදාත්මක උදෑසන ඔබේ ජීවිතේ වෙනස් කරන ධර්මපරයායසන පින්බර හිමිදිරියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා මේ අමා ධර්මයේ දේශනා කළ පින් බලය ශ්‍රවණය කළ පින් බලය අපි හැමෝටම යහපත පිණිස පවතිවා හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටම ලක්වාසී ලෝවාසී මහ ජනතාවට සාන්තිය පිණිස මේ උපකාරක ධර්මය පාරමිතාවක් වේවා
अभिवादन सीलिस निच्चं वद्धा पचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयु आरोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्यतु साधु 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 समाज संगायना।